ප්‍රිය ඊතෝතුනි සොයිරු සොයිරිනි සෑම වර්ෂයක් පාසාම ඔක්තෝබර් මාසයේ පළමුවෙනිදා සමරනු ලබන ජාත්‍යන්තර ලෝක ළමා දිනය අදට යෙදී ඇත. අවුරුදු 18කට අඩු සෑම දරුවෙකුම ළමයි වන අතර ඔවුන් සියල්ලන් ආරක්ෂා කර ගැනීම සඳහා ජාත්‍යන්තර නීතියට අනුව අපේ රටේ නීතිය ක්‍රියාත්මක කෙරේ. විශේෂයෙන්ම දැනට අප රට තුළ පවතින දේශපාලන ආර්ථික හා සමාජීය වාතාවරණය තුළ ළමා අයිතීන් සුරකමින් ඔවුනට සාධාරණයක් ඉටු වෙනවද? දිනපතා රූපවාහිනී ගුවන් විදුලි ආ පොත්පත්වල පළවන ප්‍රවෘත්ති ආ සිදුවීම් දෙස බලන විට අවසනාවන්ත ලෙස ඔවුන් යම් යම් ඉන්සා පීඩාවලට ලක්වී ජීවිතයෙන් පවා සමුගන්නට සිදුවේවි. මේ සියල්ල විඩීටියෝ වන අපගේ නොසලකිල්ල ආ වගකීමින් තොර ක්‍රියාවන් වල ප්‍රතිඵලය බව ඉතා කනගාටුවෙන් කිවිය යුතුය. එමෙන්ම වෙඩීටි අප සියල්ලෝම අපගේ සුන්දර ළමා කාලය පසු කර ඇත. එබැවින් වෙඩීටියන් අතින් දරුවන්ට නිතර නිතර සිදුවෙන ඉන්සා පීඩා ඉරියර අපචාර ආ මුළු ළමා පරපුරම විනාශමුඛයට ඇද දමන මත්ද්‍රව්‍ය ජාවානවල එදී සිටින සියල්ලන්ට නීතිය අරියාකාරව ඉටු වෙනවද? දායබර හිතවතුනි, සුද්දු බයිබලයේ මතේතුමාගේ පොතේ 18 පරිච්ඡේදයේ 6 පදයේ සිට 8 පදය දක්වා 10 පදයේ යේසුස් වහන්සේ දරුවන්ට බාධා හා ඉරියර කරන්නන්ට දිය යුතු දඬුවම පිළිබඳව උන්වහන්සේ මෙසේ වදාළසේක. නමුත් මාකරී හදාහන මේ බාලයන්ගෙන් එක්කෙනෙකුටවත් බාධා කරන යමෙක් ඇද්ද ඔහුගේ බෙල්ලේ මාත් එඹරුම් ගලක් හෙල්ලා මූතේ ගෙඹුරේ ගිල්වීම ඔහුට යාපත. බාධා නිසා ලෝට දුක් වේ. මක් නිසාද බාධා පෙමිණෙන්නට ඕනේය. නමුත් යමක කරුණ කොටගෙන බාධා පෙමිණෙන්නේද ඒ තැනැත්තාට දුක් වේ. මේ බාලයන්ගෙන් එක්කෙනෙකුටවත් හෙලා නොදක්නා ලෙස බලාගනිල්ලා. මක් නිසාද ස්වර්ගයේදී ඔවුන්ගේ දූතයෝ ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේගේ මූණ නිතර දැකිති නුඹලාට කීමි යනුවෙන්. ඉතින් ප්‍රියාදර හිතවතුනි, එදා සිට මේ දක්වා දේව නීතිය එසේම පවතී. නමුත් අපේ රටේ ඉදිරි අනාගතය බාරගන්න ඉන්න ළමා පරපුරගේ අනාගතය විනාශමුඛයට ගෙන යමින් වංචාව දූෂණය ඔරමැරකම් ළමා අපචාර ආ මත්ද්‍රව්‍ය ජාවරමල එදිමින් රටේ නීතියෙන් බේරි තාමත් නිදැල්ලේ ඔවුන් ඔවුන්ගේ ක්‍රියාවන් කරගෙන යන්නේ නම් ළමා පරපුර ආ රටට යන කලදසාව කුමක්ද? අප සියල්ලෝම මේ සියලු දූෂිතයන්ගෙන් අපගේ ළමා පරපුරත් රටත් ආරක්ෂා කර වේරාදෙන ලෙස දිනපතා දිවිදුන් යදිමු. ගත්තු බබලා හිතලාගම දැවටෙනා රුරුපැම කතඩලා
चलेना रुवनारी मनहारी सुकुमारी नुबता मैनिके मगे हिते मुझुए नुराहन गुम्यारी एविले